එතකොට මේ යාතික ලයිස්තුවේ කියන්නේ මේ පරාජිත ප්‍රසිද්ධ වෙන්නේ පරාජිතකය ඒකට සූසුකම් දෙනවා කියලා. යාතික ලයිස්තුවේ 14 වෙනිදා සෝදිනේ යාතික ලයිස්තුව තියෙනවා. ඒක ඒක කොට ඒ වෙලාවේ පාර්ලිමේන්තුවට පනත ඉදිරිපත් කරපු වෙලාවේ මනින් පුසේක මාත්මයා විපක්ෂයෙන් ගෙන ප්‍රශ්න මත කරා. අගමැතිතුමාගෙන් මේ 52ක් බෙදා හැරලා තියෙනව නේද කියලා මන්ත්‍රීවරු අතර. ඈ එතකොට අගමැතිතුමාගේ ඔය එකක් නෑ මං ඉදිරිපත් කරපු එකේ නෑ. එයා අගමැතිතුමා කිව්ව පැහැදිලිද පරාජිතය මේ පත් කිරීමේ ප්‍රතිපාදනයක් මං ඉදිරිපත් කරපු එකේ නෑ කියලා. ඉතින් ඒක ලලිත දොතුමාත්මත් ඒක කිව්වා. එක 80 88 තත්ත්වය කාලේ. ඉතින් 14 වෙනි සංශෝධය වශයෙන් ගෙනාව ඒක තමයි. ඉතින් එසයික විවාද ගියා ඒකදී ඒ ප්‍රශ්නේ තිබෙන්නේ ඒ පනතේ මුල් පනතේ ඒක ඒ විදිහට තිබුණේ නැහැ. මුල් පනතේ ඒ පනත අපි පොඩ්ඩක් හොයාගත්තේ කොළඹ මාතේ තමයි. ඉතින් මම කල් මාතේ බලන්නේ මාතේ කතාලා දිනවා පණ දෙකම මාත් කතාලා දිනවා ඉතින් මේ දිලාස්පාලේ අගෝස්තු මාසෙ පිටේ මැතිවරණේ රාජ්‍යස කට්ටිය මේකට ඇතුළු කර හැටි ඒක තමයි පළවෙනි දාට එහෙම යකුනේ ඒ වෙලාවේ තමයි ඉතින් මමත් මගේ අපේ පක්ෂයෙන් මම යෝජනා කරලා තිබුණා අපි කපලා දාලා පැරදිච්ච කට්ටිය දාලා දුන්න ඔක්කොම ගොඩක් ඉතින් ඒ වාර තමයි මේ නීතිගේ කොටුචෝක් මහත්මයා ඇවිල්ලා මේ මෙතෙන් තමයි මේ මේ වගේ ඇවිල්ලා කිව්වා නෑ මේක මම බැලුවා පනද මුල් පනද විදියට සුසුකන් නෑ කියලා ලබන්න නෑ කියලා පරාජිත කට්ටිය. යාගොද මේක මේක මම අනුමතිය දුන්නා. දැන් ඒ අතරතුර අපිට තවත් හොයාගන්න දුන්නා මේ පනත ගැසට් කරලා දුන්නා. මම බලද්දි මම ගැසට් කරා. ගැසට් කරාම තමයි ඊළඟට විරෝධතාවය දෙන සුප්‍රීම කෝර්තු සාවයට යන්න පනගත්තු. මේක එකට තමයි ජයජාතර මහත්තය පුත්කලික ලියුමක් කරලා තිබෙන අග්‍රනිෂ්කාරතුමා මයිලිය චීෆ් ජස්ටිස් කියලා. මේක අනුමත බෑ පාර්ලිමේන්තුවේ වැන්නේ කියලා. ඉතින් ඒකදී ඒකත් එක සාධකයක් අපට දෙනවා. ඊට පස්සේ දැන් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු පනතයි ඊළඟට පාර්ලිමේන්තුවෙන් කතානායකතුමා අස්සම් කරලා සහතික කරපු පනතයන් බලනකොට මෙතන වෙනසක් තියෙනවා. ඒකේ තමයි වුනේ. පනත කියන්නේ මේක වචන දෙකින් එක වෙන්නේ. වචන කීපයක් කියන්නේ. ඉතින් ඊළඟට අපි බැලුවා මේක ඉදිරිපත් කරපු පනත තුන්වෙනි වර ගේමේ කොපිටි ස්ටේජ් එකේදී මේක සංශෝධනය කරලා තියෙනවද කියලා. හැම එකක් හොයලා බැලුවා මේක සංශෝධනයක් තියෙනවා නේද? හරි. සංශෝධනයක් නැහැ. එතකොට කොහොම අපි දන්නවා මේක පිටුපසව තමයි මේක සාධ්‍ය කරන අවස්ථාවේදී එක වචන දෙකකින් පුළුවන් ඕක මේක එක වචනයක් දෙකකින්. ඉතින් ඒකේ තමයි අපි හොයාගත්තේ. ඒක තමයි ඔඩිදෝක ආත්මයා මේක ඉදිරිපත් කරේ. මේක විද්‍යායක ජනාධිපති මේකට සම්බන්ධයි. අග්‍රවනිෂ්ඨකාරතුමා පරිණතදාර පනතක් කියන්නේ ගැසට් කරන්න එපා මහජනයන්ට දැනන්න මේ පනතක් ගේනවා කියලා. ඒක දැන් ඔක්කොම උසාවිය යන්නේ පනතක් ගේන්නේ මෙතන. එහෙම කරලත් තිබුණේ නැහැ. ඉතින් ඊළඟට මෙතන ඒක සදා මාගේ හැටිය මේ ජනාධිපතිතුමා විධායකයත් අධිකරණයත් එතන ව්‍යවස්ථා දාගෙන යන කතානායකයා. මේ තුන් දෙනාම යම් මට්ටමකට මේකට දාගෙවලා තියෙනවා. එතකොට අග්‍රමාත්‍යතුමා ප්‍රේමදාස මහත්මයා ඉදිරිගම් මුල්පන්නතේ සම්බත වෙච්ච අසංග රූපණදේ මේක වචන දෙක තුනකින් මේක මේ කරලා තියෙනවා. ඔව් වැරදි. ඔව් මම දැන් මම දැන් හිටියේ නැහැ. දැන් මම ඒක ඡන්ද දෙවේ කියන්නේ. කවුරුහක බලන්නේ නැහැනේ. අනත කතානායකතුමා සාධේ කරන පන්න තතරගෙන පාර්ලිමේන්තු දෙවියන්ට බලන්න ගන්න වචනේ අපි කවුරුහක බලන්නේ නැහැ.
ඒක හන්දන්නේ අපි ගියේ උසාවියට. ඒකට ඒ දුක් ගැනල දෙන්නේ කරන්නේ මම. අනික කටේ දුවන නැහැ නේ. මගේ නම දුවන මගේ නම වෙනකොට පරාජිත එක්කන් දාන්න. ඒක සාර මම උසාවිය ගියේ. උසාවියදී මොකද උනේ? ඉතින් මම තියන්නේ නැහැ මේක මගේ නීතිඥාසයෙන් එතුමා ඇවිල්ලා මේක ඉදිරිපත් කරලා. කිව්වන් පස්සේ මම අනුමැතිය දුන්නා. ඒ උසාවියට ගියන් බැලස්සේ ඉදිරිපත් කරන දාසේ පළවෙනි දාසේ අග්‍රනිෂකාරතුමා මේක ඇහුවේ නැහැ දුන්නා ඊළඟ එකකට. ඊළඟ දාසේ ගියා ඊළඟ එකලා කිව්වා අහන්න දෙ කියලා තවත් එකකට. දැන් මේව නඩුකාරවරු 10 දිනකට මේ 10 දිනම අහන්නේ. ආපහු ආවා අග්‍රනිෂකාරතුමාට. අග්‍රනිෂකාරතුමා මේව අහන්න මේක කේස් එකක් නැහැ කියලා ස්පබකට. ඒක දාමුනේ. මේක කියන්න තරක් තියෙන ශ්‍රේෂ්ඨ කරන්නේ තමයි වෙන තරක් නැහැ කවුරුත් මේක විශ්වාස කරන්නේ නැහැ ඉතින් ඒකන ශ්‍රේෂ්ඨ කරන්නට ගියා නම් මේම මේ පණතයි අර පණතයි වරන්න කොයිද මොකද අලුතෙන් දාපු වචන මොනවද කියලා ඔයාලා බලනවා